ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ගත්තත්, ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ගත්තත්, පල්ල ක්‍රීඩාවලට පිටියක් ගත්තත්, තිබුණේ සුගතදාස අධිකාරිය විතරයි ඒකත් ගොඩක් දේශපාලනය කරන වෙලා තිබුණා. මම විශ්වාස කරනවා එහෙම නොවිය යුතුයි. දැන් අපිට ඉතුරුලා තියෙන හරි සම්පතක් හැර දින සුගතදාස විතරමයි. අපේ ගම්වල ළමයි දුවලා දුවලා ඇවිල්ලා එකපාරට සින්තටික් ට්‍රැක් එක දාපොන් කකුල් පැටලෙන. ගමේ ළමේ ජීවිතේ දුවලා නැහැ පිට කොහෙවත්. දැන් සුසන්තිකාලා දමයන්ති දැර්සල මම ප්‍රැක්ටිස් වල වත්තල යන්නේ බස් එකේ. අපි ඉස්සර පුදුමාකාර මේ සුගතදාස ඉද බැලුවා. ඒ කාලේ හොඳට කල්පනා කරලා බැලුවනම් සුගතදාස එක හදලා ට්‍රැක් හදලා ඔක්කොම දැම්මම පස්සේ එක පාට පිපිදීමක් මල්ල ක්‍රීඩා ඊට පස්සේ ආයෙත් එක පාට කඩාගෙන වැටුණා. අඩුම ගානේ පිටපලාතේ පළවෙනි සින්තටික් ට්‍රැක් එක ගෙනියන්න මාතලේ පිටණියකට සින්තටික් ට්‍රැක් එකක් ගෙනියන්න උත්සාහ කරනවා. බදුලෙත් එකක් කරන්න. මොකද බදුලෙත් දාමත මීටර් 400ක පිටියක් තියෙනවා. ඔබතුමාලා සුගතදාස අධිකාරියට ඔබතුමාලගේ හදවතම දෙන්න. මෙතනින් ක්‍රීඩකයෝ ගොඩ නැගෙනවා. මෙතනින් තමයි ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය කිසි දෙයක් ඇති නොවන තැන.